ලංකාවේ ප්‍රථම වතාවට මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ. ලෝකයේ ගත්තොත් වැඩිම මිලකට අලවිලා තියෙන කොයි මාළුවා ජපාන් යෙන් මිලියන 203ක්. මේ කල්චර් එක කවුරු හරි කෙනෙක් ලංකාවට ගේන්න ඕනේ. මේ ජපානයේ තියෙන කල්චර් එකක් තමයි අපි මෙහි රීප්‍රොඩියුස් කරන්නේ. ඒ කවුරු හරි කෙනෙක් ලංකාවට කරන්න ඕන. ලංකාවේ තියෙන දෙයක් අපිට කරන්න පුළුවන් දෙයක්, ඒ කියන්නේ හැමදේම පිටරටින් ගෙන්නන්න නැතුව මේ කොයිට්ස් එකේ චරිතයියා කරන්න ලොකු දෙයක් මේක. මේ මාළුවා සම්බන්ධයෙන් හරි හෝ වැරදි හරි දෙය කියලා සේල් කරන්න. ඉතින් මම හිතන අපි හැමෝම කැමති හැමෝගෙම ව්‍යාපාර දියුණු වෙනවට. ඉතින් ඒකට ව්‍යාපාර දියුණු කරන්න නම් ඔයගොල්ලෝ හරි දේ ගන්න එක්කනට කියන්න කියලා මම බලාපොරොත්තු වෙනවා සහ ඉල්ලීමක් විදිහට කරනවා. දැන් ඇත්තටම මම ළඟදී තමයි මාළුව හදන්න පටන් ගත්තේ. උදේම නැගිට්ටම පැයක් දෙකක් පොණ්ඩේ ගාව ගත කරනවා. මාළු පම කියන්නේ හොඳ හොඳ 100ක් තෝරගන්න. මාළු විකුණනවා කියලා හැම මාළුවම නිකම්ම එළියට දාන්න එපා. දැන් ලංකාවේ හරි අමාරු සිටුේෂන් හරි අමාරුයි. නමුත් ඉස්සරහ තව හරියයි. මම උදව් දෙනවා එක තව හරියට දිනු වෙන්න. අපි වක්‍ර ලයිෆ් තුලින් නිරන්තරයෙන්ම කතාබහ කරනවා මේ සුරතල් මසුන් පිළිබඳව ඔබ දැකලා ඇති. ඉතින් සුරතල් මසුන් නැති කරන්නේ කොහොමද? ඒ වගේ තියෙන බාධක මොනවද? ඒවා අපි ඉදිරියට පවත්වාගෙන යන්නේ කොහොමද? මේ ආදී සියලු කාරණා පිළිබඳව කතාබහ කරනවා. ඉතින් අද මේ අපි ඇවිල්ලා ඉන්න පරිසරය තුළ විශේෂ කාරණාවක් සිද්ධ වෙනවා. දැන් ඔබ බලන ඇති කොහෙටද අපි ඇවිල්ලා ඉන්නේ කියලා. රාජගිරිය පැත්තට. රාජගිරිය ඔපෙලන් රිවර් ආයතනයට තමයි ඇවිල්ලා ඉන්නේ. මෙහිදී අද සුවිශේෂී කටයුත්තක් සිද්ධ වෙනවා. ඒ තමයි ජපන් කොයි මාළු විශේෂය, සුරතල් මාළු විශේෂයේ ප්‍රදර්ශනයක් සහ අලෙවි කිරීමක් සිද්ධ වෙනවා. මේ පිළිබඳව උනන්දුවක් දක්වන හැමෝටම ඔන්න අවස්ථාව තියෙනවා. අද දවස මුළුල්ලේම මේ පිළිබඳව කරුණු කාරණා දැනගන්න. වක්‍ර ලයිෆ් අපි මේ සියලු වැඩසටහන ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ආරම්භ කරමු කොයින් ෆියස්ටා 2022. ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් ආරාධනා කර සිටිනවා පොල්තෙල් පහන්සිලු ආලෝකමත් කරන ලෙස. අධිපති චරිත රණසිංහ මහතා විසින් ඔබ සියලු දෙනා පිළිගැනීමටත් අද දින මේ මොහොතේ මෙම ස්ථානයේ පැවැත්වෙන මෙම විශේෂ වැඩසටහන පිළිබඳව ඔබ සියලු දෙනාව දැනුවත් කිරීමටයි. ඔබ සියලුම දෙනාව ඉතාම ගෞරවයෙන් මෙම ස්ථානයට පිළිගන්නවා. අපි මොනවාරි දෙයක් මිනිස්සු අතර අපි දෙයක් ජනප්‍රිය කරොත් මිනිස්සුන්ගේ ආදරය දිනන්න පුළුවන් දෙයක් මිනිස්සු අතරට අරගෙන ගියොත් අපි නොදැනුවත්වම මිනිස්සු ඒක ඊළඟ තලයට ඔසවලා තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට කොයි වලට ආදරය කරන්න අවස්ථාවක්, කොයි එක ජීවත් වෙන්න අවස්ථාවක් ආරම්භයේ විදිහට තමයි අපි කොයි ෆියස්ටා 2022 ආරම්භ කරේ. අපි කොයි මසුන්ට ආදරය කරමු, ඒ හරහා ලංකාවේ කොයි කියන එක ජාත්‍යන්තර වෙළඳපොළට අරන් යමු.
ඉතින් මේ ප්‍රදර්ශන භූමියේ බොහෝ දේවල් සිද්ධ වෙනවා. නියෝන් ඇක්වේරියම් ෆාම් එකේ තරිඳු මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා. තරිඳු කොහොමද? හොඳින් ඉන්නයි. ඉතින් මේ දැන් මේ කොයි සුරතල් මත්ස්‍යයන් එහෙම නැත්නම් මාළු නැති කරන්න පටන් ගන්න කොච්චර කාලයක් විතර වෙනවද? තාත්තා නම් සාමාන්‍ය අවුරුදු 30ක් විතර වෙනවා. මම නම් ඒ ලෙවල් ඉවරලා අවුරුදු 10ක් 12ක් වගේ තමයි. දැන් මේ කොයි මත්ස්‍යයන් සමග තරිඳුල තියෙන අත්දැකීම් මොනවද? මේ මාළු පිළිබඳ විස්තරයක් අපිට කරන්න. කොයි සාමාන්‍ය අපි පටන් ගෙන දැන් අවුරුදු 8ක් විතර ඇති. ඒ දිගට ගෙනලා අපි තරිතයයන් එහෙම අරගෙන බ්‍රීඩ් කරලා දැන් අපි සාමාන්‍ය දුරට හදාගෙන එනවා. හොඳ වැරයිටි ටිකක් ෂෝවා, හී උත්සුරි, ශිරෝ උත්සුරි, කී උත්සුරි, කොහක් වගේ වැරයිටියක් අපි හදාගෙන එනවා මේ ටිකේ. හොඳයි. දැන් මේ ජපානයේට සුවිශේෂී වූ මාළු වර්ගයක් තමයි කොයි මත්ස්‍යය කියලා කියන්නේ. ඉතින් ලංකාවේ ඇති කරනකොට තියෙන ඔයකට තියෙන බාධක මොනවද? එහෙම නැත්නම් ලෙහෙසිද, අමාරුයිද මේ වගේ මේ පිරිසක් ඇති දැඩි කරගන්නවා කියන එක? ඒ වගේම ඉල්ලුම කොහොමද තියෙන ලංකාවේ? අපිට මෙහෙම ඉල්ලුම නම් තියෙනවා ලංකාවේ ඇත්තරම. කොයි ඒ කියන්නේ කොයි ඇති කරන අය ගොඩක් ඉන්නවා. මේක තියෙන අපිට ගොඩක් වෙලාවට තියෙන කෑම ප්‍රශ්නේ, ඒවැය මිල ගණන්, ඒව තමයි ගොඩක්ම තියෙන ප්‍රශ්න. හොඳයි. එතකොට දැන් ඔයා ළඟ මොන මොන වයස් කාණ්ඩවල මත්ස්‍යෝද ඉන්නේ? අපේ ඉන්නවා සාමාන්‍යයෙන් මාස 6, අවුරුද්ද, අවුරුදු එකහමාර, ඒ වගේ අය තමයි ගොඩක් මෙතනට ගෙනල්ලා තින්නේ. අඟල් 18, අඟල් 7, 12 ඒ වගේ මාළු. දැන් මේ මේ ජපානයට හුරු පුරුදු වෙච්ච අය ලංකාවට හුරු පුරුදු වෙනවා කියන ටිකක් අමාරුනේ. අපි වෙන රටක ඉඳලා ලංකාවට ආවට පස්සේ කටේ ටික කාලයක් යනවා. හැබැයි මේ මේ කොයි මාළු වර්ගයට මං හිතන්නේ මම එහෙම ලොකු කරදරයක් තියෙනවායි කියලා. එහෙම ලොකුම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ අර ක්ලයිමේට් එකත් එක්ක අපි වෙනස් වෙනවා ඒගොල්ලෝ. ඉතින් එහෙම ලොකු අවුලක් නැහැ ඒක. හොඳයි. ඉතින් විසිතුරු මසුන් නැති කරනවා කියන්නේ ඒක වෙනම කලාවක්. ඒ වගේම ඒකට වෙනම කැමැත්තක් ආසාවක් තියෙන්න ඕන. ඉතින් තරුණුගේ මේක ව්‍යාපාරයකට වැඩිය පෞද්ගලික අදහස මොකද්ද මේ මාළු ගැන? මගේ වැඩිපුරම මේක ආසම දෙයක්. ඒ කියන්නේ දැන් අපේ ළඟම තියෙන නිසා ඒක හරියට මම ආසාව එන්ජොයි කරලා කරන දෙයක්. ඉතින් බිස්නස් එකක් විදිහට. දැන් මේ කොයි ෆියස්ටා 2022 මේ ප්‍රදර්ශනය සහ අලෙවිය කරන මේ 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 මොහොත පිළිබඳව මොකද තරිඳුට හිතෙන්නේ? ඇත්තටම හොඳයි මේ වගේ දෙයක් කරන එක. ලංකාවේ ඒ කියන්නේ කොයි බ්‍රීඩර්ස්ලට ලොකු මේ කියන්නේ ලොකු පන්නරයක් මේක. ඒ කියන්නේ ලංකාවේ තියෙන දෙයක් අපිට කරන්න පුළුවන් දෙයක්, ඒ කියන්නේ හැමදේම පිටරටින් ගෙන්නන්න නැතුව අපිට කරන්න පුළුවන් දෙයක් මේ කොයිට්සෝ එක්ක එකේ තරිතයිය කරන ලොකු දෙයක් මේක. ඇත්තටම මේ රහසක් වෙන්න පුළුවන් මේක. මේ ආදායම හොඳයිද? ඇත්තටම ආදායම හොඳයි. හොඳයි. ඉතින් මේ අපි තරිඳුත් එක්ක වගේ තවත් බොහෝ දෙනෙක් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි දැන් සූදානම් වෙන්නේ කොයි ෆියස්ටා 2022 සමගින් එකතු වෙන සුවිශේෂී කෙනෙක් සමග කතා බහ කරන්න. ඔබ අප හැමෝම අඳුරන, ලෝකයක් අඳුරන සුවිශේෂී කෙනෙක්. මෙයා නම් ගම් අවශ්‍ය වෙන්නේ නැහැ, දැකපු ගමන් කවුද කියලා දන්නා. ලසිත් මාලිංග. ආයිබෝන්. සුබ උදෑසන. සුබ උදෑසන. ඉතින් මේ අද මේ වෙනදට අපි ක්‍රීඩා පිටියේ දකින්නේ අද මේ මාළු ප්‍රදර්ශනයකදී. කොයි ෆියස්ටා ප්‍රදර්ශනයේදී තමයි අපිට මේ විදිහට දකින්න ලැබෙන්නේ. මාළුට තියෙන ආදරේ කොහොමද? මාළුන්ට දින ආදරේ දැන් ගොඩක් අද ඊ පටන් ගත්ත ගන්න මේ. ඉතින් නමුත් ඉතින් දැන් මේ වගේ ලොකු කොයි මාළු හදන්න පටන් ගෙන නම් අවුරුදු දෙකකට වගේ කාලයක් වෙනවා. ඉතින් ගොඩක් ආසයි, ඒක නිසා පොඩ්ඩක් ආවා. අවිල බලලා යන්න.
දැන් අනිත් මාළුන්ට වැඩිය මේ කොයි මාළු තුල තියෙන සුවිශේෂීතාවයන් දකින්නවද මොනවා හරි? විශේෂයෙන්ම ඒගොල්ලොන්ගේ බොඩි ෂේප් එක සහ ඒගොල්ලොන්ගේ ප්‍රමාණය, ඒ වගේම ඒගොල්ලොන් දෙන කලර්ස්. ඉතින් මම හිතන්නේ ගෙදර පොඩි දෙන්නේ එක්කෙනෙක් ඉතින් හැමෝම කැමති දුරදී හරි මාළුව හොඳට පේනවනම්. ඉතින් මම හිතනවා මම ඒක දැන් ගොඩක්ම ආස කරේ. ඊට පස්සේ තමයි දැනගන්න පුළුවන් උනේ මොනවද ඒක තියෙන විවිධත්වය, ඇයි එහෙම හිතන්නේ. ඉතින් ඒ වගේ දේවල්. ඉතින් අපි හැමදාම ඉගෙන ගන්නවා වගේ මේ මාළු ගැනත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. විශේෂයෙන්ම අසනීපුණහම මොනවද අපි කරන්න ඕන, අසනීප වෙනකොට දැනගන්නේ කොහොමද. ඉතින් ඒ වගේ දේවල්. ඉතින් ඒක දැන් ටික ටික ඉගෙනගෙන අසනීප වෙනකොට මොනවද කරන්න ඕනේ දන්නවා. ඉතින් ඒක නිසා බය නැහැ මාළු හදන්න. ඉතින් ඒ නිසා ආදරෙන් හදනවා. වේගපන්දු පිළිබඳව අධ්‍යයනය කරනවා වගේම මේ මාළු පිළිබඳවත් හොඳ අධ්‍යයනයක් තියෙනවා. ලෝකේ රට රටවල් වලට යනවා. මේ යනකොට දකින්න ලැබෙන විවිධ මාළු එහෙම අරගෙන එහෙම එනවද? ඇත්තනම් දැන් මේ මාළු හදන්න පටන් ගත්තට පස්සේ කොරෝනා වසංගතය ආව. එතනින් එහාට මෙහෙට මාළු ගේන්න හැකියාව ලැබුණේ නැහැ. ඉතින් මේක මිට කලින් මං ආස කරලා ගන්නේ මට හැකියාව තිබුණා නම් මං හිතනවා මං ගියව කාලවල ගෙනේ කියලා. නමුත් දැන් මේ තත්ත්වය ඉක්මනින් හරි ගියාම සමහර විට බොහෝ දුරට ආසාවක් තිනවා. සේල් කරන්න නෙමෙයි ආසාවට ඇති කරන්න සමහර මාළු එක් දෙන්නෙක් ගේන්න. දැන් කොයි මාළු විතරද ගෙදර ඉන්නේ? තව කවුද ඉන්නේ ගෙදර? ගෙදර ඉන්නවා, මුහුදු මාළු ඉන්නවා. ඉතින් ඒ වගේම නිකන් කොයි වලට අමතරව ඩිස්කස් ඒ වගේ අනිත් මාළුත් තියෙනවා. ඉතින් පොඩියට පටන් ගත්තේ. ඉතින් දැන් ආස නිසා ටිකක් ටැංකි ගොඩක් වැඩි වෙලා. ඉතින් ආදරෙන් බලාගෙන කැම්බීම දීලා බලා ගන්නවා. හොඳයි. ඒත් එක්කම අහන්න ඕන කාරණාවක් තියෙනවා. මේ කොයි ෆේස්ටා වගේ ප්‍රදර්ශනයක් පැවැත්වීම ලංකාවේ මේ මාළු ඇති කරන අයට වගේම මේක ව්‍යාපාරයක් හැටියට කරන අයට මොන වගේද විශේෂත්වයක්ද දරන්නේ? ඒ වගේ මතයක් තියෙනවද? මම හිතන්නේ ගොඩක් හොඳයි. විශේෂයෙන්ම දැන් මේ වගේ දේවල් තියෙන එක එතකොට හැමෝම ළඟ ඉන්න වර්ගවලින් වෙනස් මාළු එකතනදි බලන්න පුළුවන්. ඒ වගේම තමන්ට ආසනම් එතනින් ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි මාළු හදනගෙන් මං ඉල්ලන්නේ මාළුවෙක් දෙනකොට ඒ මාළුව සම්බන්ධයෙන් හරි හෝ වැරදි හරි දේ කියලා සේල් කරන්න. එතකොට ගන්න එක්කෙනා දන්නවා රයිට් මට මේ දේ කියලා තමයි දුන්නේ කියලා. නැත්තම් වෙන්නේ වැරදි දෙයක් කියලා ඒ මාළුව සේල් කරොත් එයාට ඒක තේරුනොත් පහුුණාම එයා කවදාවත් ඔයාව රෙකමන්ඩ් කරන්නේ නැහැ මෙයාගේ මාළු ගන්න කියලා. ඉතින් මම හිතනවා අපි හැමෝම කැමති හැමෝගෙම ව්‍යාපාර දියුණු වෙනවට. ඉතින් ඒකට ව්‍යාපාර දියුණු කරන්න නම් ඔයගොල්ලෝ හරි දේ ගන්න එක්කනට කියන්න කියලා මම බලාපොරොත්තු වෙනවා සහ ඉල්ලීමක් විදිහට කරනවා. ඉතින් මොකද මේ වගේ ගොඩක් මාළු ඉන්න තැන්වලදී හැමෝම නෙමෙයි සමහර අයට හැකියාව තියෙනවා ගන්න එක්කෙනා ගන්න මාළු ආසාවට. එයාගේ දැනුම නැහැ මාළුවගේ බොඩි ෂේප් කොහොමද, මෙයා හොඳ එක්කෙනෙක්ද නැති එක්කෙනෙක්ද, මෙන්න මේ නිසා තමයි මෙයා මෙහෙම කියන එක. ඒක පැහැදිලි කිරීමේ හැකියාව තියෙන නිසා ඒක කරන්න. හොඳයි. ඇත්තටම බෙහෙවින්ම ස්තුතියි ඔබගේ වටිනා කාලෙන්න මේ වක්‍ර ටීවී අපි වෙනුවෙන් පුංචි කාලයක් වෙන් කරාට. අපි තවත් දවසක මේ වගේම තැනකදී හමු වෙමු. අනිවාර්යෙන්. ගුඩ් ලක්. ඉතින් මේ ස්ථානයට ආපු තවත් සුවිශේෂී කෙනෙක් ඉන්නවා. ඔහු ඉතාමත් වේගෙන් යන්න කැමති කෙනෙක්. යතුරු පැදිදාවකේ කිව්වොත් නිවැරදි. ඒත් එක්කම ඔබ නිරන්තරයෙන්ම මේ සම්බන්ධ වැඩසටහන් වලදී විශේෂයෙන්ම ඔටෝවිෂන් වැඩසටහන එහෙම බලනවා නම් ඔන්න දැකලා ඇති. ඒ වගේම ඔබ ආදරය කරනවා ඇති. ඉතින් ඔහු ආදරය කරනවා මාළුන්ට. ඒ නිසා ආද ඇවිල්ලා ඉන්නවා මේ කොයි ෆියස්ටා එකට. අයබෝන් කියලා පිළිගන්න. අයබෝන්. දැන් මේ යතුරු පැදිදාවනට ආදරය කරනවා වගේම මාළුන්ටත් ආදරය කරනවද? ඔව්, ඒහා සමානවම. දැන් ඇත්තටම මම ළඟදී තමයි මාළු හදන්න පටන් ගත්තේ. ඉතින් ගොඩක් රිලැක්සින්, හරි ආසයි තෙනවා. උදේම ගිටම පැයක් දෙකක් පොණ්ඩේ ගාව ගත කරනවා. හොඳයි. දැන් ගෙදර මොන වගේ මාළුද ඉන්නේ? මයි ගාව ඉන්නේ කොයි ෆිෂ්ලා ඉන්නේ. අපේ ලොකු පොණ්ඩයක් තියෙනවා. සාමාන්‍ය පර්චස් 1.7ක වගේ ලොකු පොණ්ඩයක් තියෙනවා. ඉතින් මගේ පොණ්ඩේගේ මම ඇත්තටම ලොකු දැනුමක් තිබුණ නැහැ මාළු ගැන. නමුත් මම හිතන මාළු 50ක් විතර ඉන්නවා. හුඟක් අය කියන මාළුවේ ප්‍රමාණය වැඩි කියලා. ඉතින් අර දැන් තමයි හරියටම තේරුම් අරගෙන කරන්නේ. අනිත් එක සයිසසුත් එක එක සයිසස් වලින් ඉන්නේ. ඉතින් දැන් මේ වගේ තැන් වලට ආවම ඒ වයින් දැනුම ලැබෙන දැනුමෙන් මේ මට ඉස්සරහදී ලොකු වෙනසක් කරගන්න පුළුවන්. මොකද හුඟක් වෙලාට ඒගොල්ලෝ කියන්නේ මාළු 15 දිනකට වගේ ප්‍රමාණයකට අඩු කරන්න ඕනේ කියලා. මගේ ලොකු මාළු ඉන්නේ සාමාන්‍යයෙන් අඩි 2-2.5 වගේ ලොකු කට්ටිය ඉන්නේ. ඉතින් දැන් තමයි ඒක හරියට දැනුවත් වෙලා මම ඉස්සරහට හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙනම් බෙහෙවින්ම ස්තුතියි අපි සමගින් සම්බන්ධ වුණාට. සුවිශේෂී කෙනෙක් ඉන්නවා සකුරා ෆාම් එක. ඔබ මාළුවන්ට ආදරය කරනවා නම් ආස කරනවා නම් විශේෂයෙන්ම මේ කොයි මාළුවන්ට ආදරය කරනවා නම් සකුරා ෆාම් එක ගැන හොඳටම දන්නවා. ඒ සකුරා ෆාම් එකේ අපේ චමින්ද සේනානායක බොහොම ආදරයෙන් පිළිගන්න. ආයුබෝවන්. ආයුබෝවන්.
ඉතින් චමින්ද කොහොමද මේ කොයි මේ මාළු විශේෂය පිළිබඳව මුලින්ම මම දැනගන්න කැමති චමින්දට තියෙන මොන වගේ අදහසක්ද කොයි ෆිෂ් ලා ගැන ඇත්තටම කිව්වොත් මම ගොඩක්ම කරන්නේ ජපන් කොයිලා විතරයි මුලදී මම පොඩි කාලේ ඉඳන්ම කොයිලා කරා ඒත් දැන් අවුරුදු 7ක් විතර ඉඳලා මම කරන්නේ මේ ජපන් කොයි විතරයි මේවා කරලා අපේ ලංකාවේ ගොඩක්ම මේක ඇවිල්ලා මේ සිලෙක්ෂන් තමයි ප්‍රධානම මේක ගොඩාක් කට්ටියට අත්පසු වෙන මේක ඇවිල්ලා අර මාළුව තෝරා ගන්න නොහැකියාව තමයි ගොඩක්ම තියෙන්නේ ඉතින් මා ඒකින්ද මේ මෙතන ප්‍රධානම මේක ඇවිල්ලා මාළු ලෝකල් මාකට් එකට දානකොට ගොඩක්ම සිලෙක්ට් කරලා දැම්මම නම් ඇත්තටම හොඳයි කියලා තමයි මගේ ප්‍රධානම මේක ඔව් මේ චමින්ද කියන්නේ කොයි ෆිෂ් එහෙම නැත්නම් කොයි මාළුවන්ට පුදුම ලෙන්ගතුකමක් ආදරයක් තියෙන කෙනෙක් ටැටූ එකක් පවා තියෙනවා ඔහුගේ ඇඟේ මේ කොයි මාළුවන්ගේ බොහොම ලස්සන අපූරු ටැටූ එකක් ඉතින් අපිට මේ පෙන්වන්න අවස්ථාවක් නැහැ මේ ප්‍රදර්ශනය නිසා නැත්නම් අපිට ඒක පෙන්වන්න හැකියාවක් ලැබෙනවා ඉතින් මේ චමින්ද කියපු හොඳම කතාවක් මේ තෝරා බේරා ගැනීම හොඳ කොයි මාළු කෙනෙක් අපි කොහොමද තෝරා බේරාගන්නේ මේකට මොනවා හරි නිර්ණායක තියෙනවද ඔව් ඇත්තටම අපි මාළුවෙක් බ්‍රීඩ් කරලා ගත්තාම මාළු පැටව ඒ කියන්නේ ලංකාවේ හැටියට හොඳ ජපන් මාළුවෙක්ගෙන් මාළු පැටව 25000ක් විතර තෝරගන්න පුළුවන් ඒ 25000 ගනොත් හොඳට සිලෙක්ට් කරලා අන්තිමටම පුළුවන් නම් මාළු බම කියන්නේ හොඳ 100ක් තෝරගන්න හොඳ 100ක් තෝරගෙන ඒක දාන්න එළියට ඒක හොඳට මාකට් කරන්න හැම වෙලාවෙම ඒ කියන්නේ ක්වොලිටි එක බලන්න පැටර්න් බලන්න ඒක තමයි මම කියන්නේ අර මාළු විකුණනවා කියලා හැම මාළුවම නිකම්ම එළියට දාන්න එපා හැම වෙලාවෙම ක්වොලිටි එක මේන්ටේන් කරන්න ඒක තමයි මේ කියන්නේ අපේ ඉස්සරහට තියෙන ලොකුම මේක එතකොට එහෙම මේවා කරේම ලොකු ජයග්‍රහණයක් ලබන්න පුළුවන් ඔව් චමින්ද අපිට මුලිනුත් කිව්වේ මේ කොයි මාළුවෙක් ඔබ ඇතිදැඩි කරනවා නම් ඒක අර ජපනීස් ලෙවල් එකටම ගන්න කියලා. එතකොට හොඳ ප්‍රොඩක්ට් එකක් අපිට එළියට දෙන්න පුළුවන් හොඳ සත්වෙක් අපිට අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න හැකියාව තියෙන වගේ තමයි චමින්ද සඳහන් කළේ. මේ චමින්දගේ ෆාම් එක ගැන අපිට පොඩ්ඩක් කියන්නකෝ. මේමයි. මගේ කුරුණෑගල තියෙන සකුරා කොයි ෆාම් එක. මම ඒක ඇත්තටම අර හැම වෙලාවෙම මම මාළු බ්‍රීඩ් කරන්නේ නැහැ. අවුරුද්දකට මම දෙසරයි බ්‍රීඩ් කරන්නේ. මොකද මම මාළු හැක් කරන්නේ නැහැ මේවා කරලා ඉතින් මේ දැන් මේ සැරෙත් මේ රටේ ওই ප්‍රශ්න හින්දා මම ඒ බ්‍රීඩින් පොඩ්ඩක් නවත්තලා තියෙන්නේ මේ ඉතින් හැම වෙලාවෙම ඒ කියන්නේ අපි ඉස්සරහට මේ ජපන් ක්‍රමයටම යන්න කියලා තමයි මම ගොඩක් කොයි මසුන් ඒ කියන්නේ බ්‍රීඩ් කරන කට්ටියට ඔක්කොටම කියන්නේ ඒ වගේම අපි ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා ආචාර්ය සරණසිංහ මහත්තයාට එයා හරහා හොඳ මවුසත්තු ගෙන්නගෙන මේ ලංකාවට ඒ කියන්නේ මේ මේ මේක ප්‍රචාරිත කරලා මේ ඉස්සරහට මේ කට්ටිය මේ ගොඩක් මේ බිස්නස් එක ඩෙවලොප් කරන්න. මාළුන් පිළිබඳව කතා බහ කරද්දී සුවිශේෂී කෙනෙක් ඉන්නවා. ජපානෙම කෙනෙක් ටයිචි අපි බොහොම ආදරෙන් පිළිගන්නවා ආයිබුවන්. ආයිබුවන්. ඉතින් ඔහු සමගින් මේ කොයි මාළුන් පිළිබඳව විසිතුරු මාළුන් පිළිබඳව අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් මුලින්ම මම දැනගන්න කැමති ජපානයේ මේ කොයි මාළුන් කොහොමද ආරම්භ වෙන්නේ? ඒ කට්ටිය හදන්නේ කොහොමද? එහි තත්ත්වය මොකද්ද? මෙන්න මේ කාරණා පිළිබඳව පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න. ජපානීස් කොයි පටන් ගත්තේ අවුරුදු 200ක් කලින් නීගත පටන් ගත්තා. ඊට පස්සේ ඒක තන ගිහිල්ලා දැන් හිරෝෂිමා නීගත මම ඉන්නේ චිබා ටෝකියෝ ළඟයි. ඒ වගේ එකක තන ජපානයේ හදනවා. එතකොට දැන් අපි ගොඩක් බෝ කරනකොට ජපාන් මාකට් එකේ පිටරටින් ගොඩක් කට්ටිය එනවා. යුරෝපියන්, ඇමරිකා, චයිනීස්, ඒ වගේ ඒෂියා ඒ වගේ කට්ටිය එනවා. මේ මම බලාපොරොත්තු ඉන්නේ ලංකාවේ දැන් ගොඩක් පවිස්තු ඉන්නවා. තව ලංකාවේ හරියයි කියලා. හොඳයි. දැන් ඇත්තටම මේ මේ ඔය කොයි මාළුන් පිළිබඳව යම් මතයක් තියෙනවාද? ඒ අය වාසනාව ගේන එහෙම අදහස් තියෙන සමහර අයගේ වාසනාව උදා කරනවා මිනිසුන්ට ඒ කට්ටියගේ ජීවිතේ සාර්ථක කරගන්න ඒ කට්ටියගේ බලපෑමක් තියෙනවා. මෙහෙම එක එක අදහස් තියෙන සමහර සත්වෙන් පිළිබඳව මේ කොයි මාළුන් පිළිබඳවත් එහෙම එකක් තියෙනවාද? හරි. කොයි ඉටි කරනකොට හැමදාම ආදරය වෙන්න ඕනේ. ඒ කියන්නේ පවුලේ වගේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් pets dogs cats බල්ලෝ හුස්ස වගේ
පවුරය වගේ හැමදාම බරනවා ලෙඩ නෙද්ද හොඳින් ඉන්නවද වතුර අපසෙත් නෙද්ද ඒ වගේ හොඳ කේමදීර හැමදාම ආදරේ කරන්න ඕනේ ආදරයෙන් බලා ගන්නකොට දැන් මෙයාලට ඇති වෙන ප්‍රශ්න තියෙනවානේ ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් එතකොට තව වෙන වෙන ඒ කට්ටියට අතුරු අනතුරු වෙන්න පුළුවන් ඒ වගේ වෙලාවකදී අපි කොහොමද මේ කට්ටිය හඳුනාගන්නේ සාමාන්‍යයෙන් පීනනකොට අපසෙත් නේ අපසෙත් තියෙනකොට කේම කන්න ඉන්නේ යත ඉන්නවා මෙහෙම මොකද කසනවා වගේ ඉන්නවා ඒ වගේ ඉක්මනට හොයන්න ඕනේ. ඔව්. හරි. ඒ වගේ ලක්ෂණ පෙන්නනවා නම් ඔන්න ඔබගේ සුරතල් මසුන් යම්කිසි රෝගාබාධකින් පෙළෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට දැන් මේ ලංකාවට මේ විදේශ විනිමය එහෙම නැත්නම් ඩොලර්ස් ගේන්න හොඳ මාර්ගයක් තමයි මේ විසිතුරු මාළු ඇති කිරීම සහ ඒ ව්‍යාපාර කිරීම. මේක ලංකාවේ කරගෙන යන්න කොහොමද ජපානයෙන් ලබා දෙන අත්වැල සහ ඒ උදව් කොහොමද කියන එක පොඩි බඳව මතක් කරගන්න. ලංකාවේ හදපු එක්ස්පෝට් කරන එක්ස්පෝට් කරන එක තාම ලංකාවේ ගොඩක් පොටෙන්ෂල් තියෙනවා ටෙම්පරේචර් වේඩි වතුර තියෙනවා කතේ මාරු කෙමෙති ඒ වගේ ලොකු පොටෙන්ෂල් තියෙනවා එහෙමනත තාම ක්වොලිටි ටිකක් අඩුයි මාරු බෝ කරලා තෝරලා කොයිගෙන ඉගෙන ගත්තොත් තව ගොඩක් එක්ස්පෝට් කරන්න පුළුවන් ඉන්ඩොනීසියාව වගේ කරනවා කරන්න පුළුවන් ඉන්ඩොනීසියාව තයිලන්ත ඒ අය කරනවනේ ඒ වගේ ලංකාවත් වෙන්න පුළුවන් ඔව් දැන් මේ ඩයිජී මහත්තයා කියලා කියන්නේ ලෝකයේ පැවත්වන විවිධ මේ කොයි මාළු සම්බන්ධව පවත්වන තරඟවලදී විනිසුරුකරුවෙක් හැටියට වැඩ කටයුතු කරන කෙනෙක් අද දවසේදීත් මේ ස්ථානයට ආපු බොහෝ මේ කොයි මාළු නැති කරන ෆාම් තියෙන අයව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවා කරා දැන් අපි මේක ව්‍යාපාරයක් හැටියට කරද්දී දැනගත යුතු කරුණු මොනවද කියලාත් පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්නකෝ අබෝ කරන කොට ප්‍රං කල්පනා කළලා මඩපොම් පිරිසිදු කළලා කොස්ට අඩු කරන්න කියලා කිව්වා පොහොලා පාවිච්චි කරන්න බ්‍රීදින් කරලා ඉක්මනට තෝරන්න කියලා ඔව් කොස්ට අඩු කළලා ඉන්කම් වැඩි කරන්න එතකොට පස්සේ හරියනවා ටයිජී මහත්තයා හොඳට සිංහල කතා කරනවා. ඒ වගේම ලංකාව ගැන හොඳ උනන්දුවකුත් තියෙන ලංකාව ගැන හොඳ දැනුමක් තියෙන ලංකාවේ අයත් එක ගොඩක් ඇසුරු කරන කෙනෙක්. මේ කොච්චර කාලෙකින් ඉඳන්ද ලංකාවට එන්නේ? අවුරුදු 3ක් 2008 කාලේ. 2008. ඔව්. ඉස්සල. මම හිටියා 2009 ඉඳලා 2011 ජයික වොලන්ටියර්ස්. ලම්බුදගල කුරුණේ කරා හිටියා. අවුරුදු 2ක් හිටියා. ඒකත් අර ලංකාවේ පවුලේ බෝධිම ලංකාවේ පවුරෙත් එක්ක අවුරුදු දෙකක් හිටියා ඒ නිසා හොඳයි ඉතින් අපේ ටයිජී මහත්තයා ලංකාවේ කොයි මත්ස්‍යයන් වර්ධනය කරන්න ඒ වගේම ඒ ව්‍යාපෘතිය ඒ වගේම ඒ වැඩසටහන් ඉදිරියටත් කරගෙන යන්න බොහෝ කාලෙක ඉඳලා උදව් කරන කෙනෙක් ඉතින් බෙහෙවින්ම ස්තුතියි ලංකාවට මේ කරන උදව්වට ඉතින් ලංකාව මේ වෙනකොට යම් ආර්ථික පසුබෑමක ඉන්නවා ආර්ථික අර්බුදයක ඉන්නවා ඉදිරියේදී ඒ අර්බුද දුරු කරලා නැගී සිටින්නට ජපානයේ ශක්තිය දෙන්න ආපු නියෝජිතයෙක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් මොකද බොහෝ පිරිසක් ඉන්නවා මේ ව්‍යාපාර වලින් ජීවත් වෙන ඒ අයට ශක්තියක් වෙන්න ටයිජී මහත්තයා ඉන්න ලංකාවේ ඉතින් බෙහෙවින්ම ස්තුතියි අවසාන වශයෙන් මොකද කියන්න තියෙන්නේ දැන් ලංකාවේ හරි අමාරු සිචුවේෂන් හරි අමාරුයි නමුත් ඉස්සරහ තව හරියයි මම උදව් දෙනවා එක තව හරියට දිනු වෙන්න කොයි ෆියස්ටා 2022 මේ ප්‍රදර්ශනය සමගින් ඔබ එකතු වෙලා ඉන්නේ මේ වෙලාවේ ඉන්න සුවිශේෂී කෙනෙක් ඔබ මීට කලින් වක්‍ර ලයිෆ් බලනවා නම් දැකලා ඇති චරිත අපේ ඉතින් චරිත ගැන ගොඩක් දේවල් කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ චරිත ගොඩක් දේවල් මෙතන කරන නිසා මුලින්ම දැනගන්න කැමතියි මේ කොයි ෆියස්ටා එක ගැන මොනවද කොහොමද මේ ඉස්සරෝම අද මේක පටන් ගත්තේ මේක එන්නේ කොහොමද එහෙම අදහසක් එන්නේ කොහොමද ඒක පට ඉදිරියට ගෙන යන්නේ කොහොමද ඒ ගැන විස්තරයක් කරමු ඔව් කෙටියෙම කිව්වොත් අපේ අරමුණ තියෙන්නේ ලංකාවේ හදන ජපන්
ජපන් බ්ලඩ්ලයින් එකකින් ලංකාවෙන් බ්‍රීඩ් කරන මාළුවෙක් විදේශ වෙළඳපොළට, ඒ කියන්නේ කොයි කෙනෙක් විදිහට විදේශ වෙළඳපොළට යවන එක තමයි අපේ අරමුණ තියෙන්නේ. ඒ අරමුණ ඇතුව තමයි අපි මේ අපේ ප්‍රෝග්‍රෑම්ස් හැම එකක්ම ප්ලෑන් කරලා තියෙන්නේ. කොයි ෆියස්ටා කියන්නේත් ඒ වගේම ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ අපි ප්ලෑන් එක තියෙන්නේ පුළුවන් තරම් මාළු හදන අයට ආසාව ඇති කළා. ඒ ආසාව හරහා ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක ව්‍යාප්ත කරන එක ටාගට් කරගෙන තමයි ඇත්තටම අපි කොයි ෆියස්ටා ප්ලෑන් කරලා තියෙන්නේ. හොඳයි, අද මේ ප්‍රදර්ශන භූමියේ හැමතැනම කොයි මත්ස්‍යයන් දැක ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ ඉස්සරහ පොන්ට් එකෙත් ඉන්නේ ගොඩක් කොයි. එතකොට මේ අයගේ කවුද මෙතන ඉන්නේ, මොන මොන වගේ වැරටීස් වල කට්ටියද ඉන්නේ, එතකොට මෙයාලගේ මිල ගණන් කොහොමද, මෙන්න මේ ගැනත් අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. හරි, ඇත්තටම මේ ඉන්න මාළු ගොඩක් ඒවා කස්ටමර්ස්ලා මගින් පොඩි කාලෙදී අරගෙන ලොකු වෙලා අපහු ලොකු වැඩි නිසා පොන්වල ඉඩ මදි වෙනකොට අපහු විකුණන්න කියලා දීපු මාළු. වර්ග විදිහට කිව්වොත් මේ ඉන්නේ කොහකු සහ ෂෝවා කියන මාළුවෙක්. මේ රතු විසුදුයි මාළුවා කොහකු, මේ ට්‍රයිකල මාළුවා ෂෝවා. සාමාන්‍ය මේ වගේ මාළුවෙක් අද විකිණෙන්නේ රුපියල් 125,000 වගේ මිලකට. නමුත් මේ මාළුවෙක් අද ජපානෙන් ගෙනාවොත් මීට වඩා يعني 1,300,000 වගේ මිලක් වෙන්න පුළුවන්. අර මං කලින් කිව්වා වගේ මේ පොඩි මාළු ලංකාවට ගෙනහැල්ලා ලොකු වෙලා දෙන නිසා තමයි මේ වගේ මිලකට අද ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අද මිලදී ගන්නවා නම්, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මේ ඉන්ඩස්ට්‍රි එකේ කොයි මාළුවෙක් මිලදී ගන්නවා නම් අඩුම කීයක විතර මිලකට ගන්නවා කියලා කියන්නේ? ජපානෙන් ගෙන්නපු මාළුවෙක් දැනට තියෙන තත්ත්වයටදී මම හිතන්නේ අඩුම රුපියල් 20,000-25,000 වෙයි. නමුත් ලංකාවේ බ්‍රීඩ් කරපු මාළු අද සහ සාමාන්‍ය වෙළඳපොළේ රුපියල් 5,000-6,000 වගේ කියන මිල ගණන්වල ඉන්න උඩට ගන්න. ඔව්. එතකොට දැන් විශාලම ගණන නැත්තම් වැඩිම ගානකට සාමාන්‍යයෙන් කොයි මාළුවේ කලි වෙන්නේ කීයකට වගේ සාමාන්‍යයෙන්? ලෝකේ ගත්තොත් වැඩිම මිලකට අලවිලා තියෙන කොයි මාළුවා ජපන් යෙන් මිලියන 203ක්. ජපන් යෙන් මිලියන 203ක්. ඒ කියන්නේ 1.7 million USD. ඒක තමයි දැන්ට වර්ල්ඩ් රෙකෝඩ් එක. ලංකාවේ ගත්තොත් මම හිතන්නේ ලංකාවේ හොබිස්ලා ඉන්නවා 130-140 වගේ ගණන්වල මාළු හදන හොබිස්ලා ලංකාවේ ඉන්නවා. හොඳයි. මේ වෙලාවේ තවත් මත්ස්‍යෙක් විශේෂ එක්කෙනෙක් මේ මිලදී අරගෙන තිනවා. මෙයා මේ ගෝල් කලර් එක මික්ස් වෙච්ච එක්කෙනෙක්. එයා කොහොමද? එයා ඔචිබා කියන මාළු වර්ගය. අර ටිකක් චාගෝයි කියන මාළුවට හුරු. ඒ වුණාට දුඹුරු සහ අලු පාට දෙකම මික්ස් වෙච්ච මාළුවෙක්. ටිකක් ඉක්මනට හීල වෙන මාළුවෙක්. එයා රුපියල් 80,000 වගේ මිලකට තමයි අද අලවි වෙන්නේ. ඉතින් චරිත, මේ මෙයාලගේ තියෙන විශේෂතා මොනවද? ඔයාට දකින්න ලැබෙන දේවල් මොනවද? මෙහෙමයි, සාමාන්‍යයෙන් කොයි මාළුවෙක් සහ කාෆ් මාළුවෙක්, අපි ලංකාවේ දකින කාෆ් කියන මාළුවෙක් අතර වෙනස විදිහට මූලිකවම මම අඳුරගෙන තියෙන්නේ බොඩි ෂේප් එක සහ ඒ මාළුවාගේ වර්ධනය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ මාළුවෙක් හරි කන්ඩිෂන් එක දුන්නොත් අවුරුදු 3-4ක් වගේ ඇතුළත අඩි 2.5ක් අඩි 3ක් වගේ ප්‍රමාණයකට අපි ලොකු කරගන්න පුළුවන්. ඒ වගේ උදාහරණ තියෙනවා අද බලා ගන්න පුළුවන් මාළු. එතකොට ඒ වර්ධනයත් එක්ක මේ මාළුවාගේ බොඩි ෂේප් එක අවුට් යන්නේ නැහැ. අර බඩවල් ලොකු වෙලා එහෙම කැතට මෙයා වෙන්නේ නැහැ. ඇඟේ දිගත් එක්කම මුළු ඇඟම එක විදිහට වර්ධනය වෙනවා. ඒක තමයි මම දකින පළවෙනිම වෙනස. ඊට අමතරව ඉතින් අර මේ මාළුවාගේ ස්කින් එකේ තියෙන ක්වොලිටි එක, පැචස් වල තියෙන ක්වොලිටි එක, පැචස් ඒ කියන්නේ හරිම නීට් නයිස් පැටර්න් තියෙන පැචස් තියෙන්නේ. ඒවත් එක්ක තමයි කොයි මාළුවෙක් සාමාන්‍ය කාෆ් කෙනෙක්ගෙන් වෙනස් වෙන්නේ. චරිත, දැන් මගේ දැනුම හැටියට ලංකාවේ ප්‍රථම වතාවට මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ මේ කොයි මාළුන් විශේෂය සඳහා ප්‍රදර්ශනයක් පැවැත්වෙන. ඔබගේ තියෙන ඉදිරි වැඩ මේ බලාපොරොත්තු මොනවද, ප්ලෑන් මොනවද අන්න ඒ ගැනත් දැනගන්න කැමතියි. ඇත්තටම ඔව්, ඒ කියන්නේ මේ වගේ පබ්ලික් ප්ලේස් එකකට මාළු ගෙනහලා, කොයි මාළු ගෙනහලා කරන පළවෙනි ඉවෙන්ට් එක. මොකද මේක ටිකක් ලොකු වැඩක්. මොකද මාළු ඔක්කොම අපි ජීවිතත් එක්ක මේ වැඩ කරන්නේ. මාළු 200කට වඩා වැඩි ප්‍රමාණයක් අපි අද මේ ස්ථානයට ගෙනහලා තියෙනවා. ඒකත් එක්ක චැලෙන්ජ් එකක්. ඒ වුණාට කවුරු හරි කෙනෙක් මේක පටන් ගන්න ඕන. මේ කල්චර් එක කවුරු හරි කෙනෙක් ලංකාවට ගේන්න ඕන. මේ ජපානයේ තියෙන කල්චර් එකක් තමයි අපි මෙහි රීප්‍රොඩියුස් කරන්නේ. ඒ කවුරු හරි කෙනෙක් ලංකාවට කරන්න ඕන. ඒ ස්ටාර්ට් එක තමයි අපි මේ ගත්තේ. ඒ ස්ටාර්ට් එක ගත්ත එකේ අරමුණ කොයි කල්චර් එක ලංකාවේ ඇති කළා, ලංකාවෙන් ඉන්ටර්නැෂනල් මාර්කට් එකට ශ්‍රී ලංකන් කොයි කියන බ්‍රෑන්ඩ් එක අරගෙන යන එක තමයි අරමුණ. ඒ සඳහා අපි දැන්ට
තව ආයතන කීපයක් එක්ක එකතු වෙලා සහ ජපානයේ ආයතන කීපයක් එක්ක එකතු වෙලා ලංකාවේ ආයතන කීපයක් එක්ක එකතු වෙලා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඉස්සරහට අපි මේ වැඩපිළිවෙල ගැන වැඩි විස්තර බෙදා ගන්න සූදානම් වෙලා ඉන්නවා. හොඳයි. මේ දැන් අපි මේ ඉන්නේ මේ ටැංක් එක ගාව. මේකේ මේ ඔක්කොම ඉන්නේ ජපානයෙන් ආපු අය. අපිට මේ ඒ අයගේ විස්තර ටිකක් දැනගන්න කැමතියි. චරිත කොහොමද, මෙයාලගේ මෙයාලගේ විශේෂතා මොනවද, ඒ වගේ මිලගණන් කොහොමද අන්න ඒක ගැන දැනගන්න කැමතියි මම. හරි. ඇත්තටම අර මම කලින් කිව්වා වගේ අපි පාර්ට්නර්ස්ලා කීප දෙනෙක් එක්ක එකතු වෙලා ලංකාවේ බ්‍රීඩින් ප්‍රෝග්‍රෑම් එකක් ප්ලෑන් කරලා තියෙනවා. ඒ බ්‍රීඩින් ප්‍රෝග්‍රෑම් එක යටතේ ගෙන ආපු මාළු තමයි මේ ඉන්නේ. ඒ කියන්නේ බ්‍රීඩින් වලට මාළුවෙක් තෝරනවා කියන්නේ නෝමල් අපි ගන්න මාළුවෙක් තෝරනට වඩා ටිකක් වෙනස් ප්‍රොසෙස් එකක්. ඒකත් එක්ක මෙතන ගෙනහලා ඉන්නවා සමහර මාළු සාමාන්‍යයෙන් ලක්ෂ 16ක් 15ක් ඒ වගේ වටිනාකමක් තියෙන මාළු මේ පොන්ඩ් එකේ ඉන්නවා. ඒ ගේනකොට අපි විශේෂයෙන් සැලකිලිමත් වෙලා තියෙනවා ඒ අපි ගේන ෆාම් එක. ඒ කියන්නේ සකයි කියන ෆාම් එක. සකයි කියන්නේ ලෝකේ තියෙන හොඳම ෆාම් එක සහ වැඩිම මිලකට මාළු අලෙවි වෙන ෆාම් එක. ඒ ෆාම් එකෙත් බ්ලඩ් ලයින් තියෙන මාළු අපි ගෙනහලා තියෙනවා ඉස්සරහට ලංකාවේ බ්‍රීඩින් වලට පාවිච්චි කරන අරමුණ ඇතුළු. හොඳයි. දැන් ඉදිරියට මොන වගේ කොහොමද මෙයාලව බ්‍රීඩින් වලට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔයාලා ප්‍රයිවට් සෙක්ටර් එකේ වෙන වෙන තැන් වලට ලබා දෙනවද නැත්නම් ඔයාලම ෆාම් එකක කරනවද? නෑ, ඇත්තටම කොයිට්ස් එක්ව ආයතන විදිහට අපි කින්ඩායි ඇක්වටික්ස් කියලා තව ආයතනයක් එක්ක ජොයින්ට් වෙන්චර් ඇග්‍රිමෙන්ට් එකක ඉන්නවා. ඒ ආයතන හරහා තමයි අපි සියලුම බ්‍රීඩින් වැඩ කටයුතු කරන්නේ සහ ඒ ෆැසිලිටීස් ඩිවලප් කරන්නේ. මොකද මේක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. කොයි බ්‍රීඩින් කියන්නේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒ කියන්නේ ලංකාවේ වෙන මාළුවෙක් හදනවා වගේ නෙමෙයි, කොයි හදනවා කියන්නේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒක නිසා අපි කින්ඩායි ඇක්වටික්ස් කියලා තවත් ආයතනයක් එක්ක අවබෝධතා ගිවිසුමක් ඇතුව තමයි මේ වැඩසටහන කරගෙන යන්නේ. නකෝ. හරි. මේක අර කළු විසදුයි ලොකු මාළු දෙන්නෙක් ඉන්න ඒගොල්ලෝ ශිරෝ උත්සුරි. ඔය මාළුන්ට දැන්ට අවුරුදු 3ක් සහ 4ක් වෙන මාළු දෙන්නෙක් ඔය ඉන්නේ. සාමාන්‍යයෙන් වටිනාකම කිව්වොත් ලක්ෂ 10ක වගේ වටිනාකමක් තියෙනවා. අපි ওই බ්‍රීඩින් සඳහා ගෙනාපු මාළු දෙන්නෙක්. ඊට පස්සේ අතන තව ඉන්නවා මාළුවෙක් කහපාට වගේ මාළුවෙක්. ඒත් සකයි ෆාම් එකේ සිල්වර් ෆොක්ස් කියන ඔගොන් බ්ලඩ් ලයින් එක. ඒකත් අපි බ්‍රීඩින් වලට ගෙනාපු මාළුවෙක්. මේ ඉන්න ටැන්චෝ ෂෝව එක්කෙනා මොමටාරෝ කියන ෆාම් එකේ මේල් මාළුවෙක්. ඒත් අපි බ්‍රීඩින් ප්‍රෝග්‍රෑම් එකට ගෙනාපු මාළුවෙක්. මේ ඉන්නේ ටැන්චර් ෂෝවා එක්කෙනෙක්. එයාගේ අර ස්කේල්ස් වල දිලිසෙනවා. ඒකට කියන්නේ ගින්ග්‍රින් කියලා. ගින්ග්‍රින් ටැන්චර් ෂෝවා එක්කෙනෙක්. එයාත් අපි බ්‍රීඩින් වලට මේල් කෙනෙක් විදිහට පාවිච්චි කරන්න ගෙනාපු මාළුවෙක්. ඊට අමතරව අර කහපාට මාළුවෙක් කෙනා, ඒ යමබුකි ඔගොන් එක්කෙනෙක්. අපි ආව ගෙනාවේ මරුසෙයි කියන ෆාම් එකෙන් ෆීමේල් එක්කෙනෙක්. ඒත් බ්‍රීඩින් සඳහා තමයි ආව ගෙනාවේ. තව එක සුවිශේෂී මාළුවෙක් ඉන්නවා මේ පොන්ඩ් එකේ. මේ තැඹිලිපාට මාළුව අකාමට්සුබ කියන මාළුවෙක්. මේ මාළුව මම ලංකාවට ගේන්නේ 2020 පෙබරවාරි වල. ඒ ගේනකොට මේ මාළුවගේ සයිස් එක අඟල් 3කට අඩුයි. සෙන්ටිමීටර 8ක් විතර. අඟල් 3ක් ආසන්න වශයෙන් අඟල් 3ක් විතර ওই මාළුව. ඒතර කස්ටමර් කෙනෙක් ගාව අවුරුදු 2.5ක් වෙනකොට ඒ මාළුව සෙන්ටිමීටර 75ක් ලොකු වෙලා තියෙනවා. අවුරුදු 2.5ක් ඇතුළත. ආයේ කස්ටමර්ගේ පොන්ඩ් එකේ ඉඩකඩ මදි නිසා ඉවෙන්ට් එකට දාලා තියෙනවා මාළුවව රීසේල් කරන්න කියලා. අඟල් 3ට ආපු මාළුවෙක් අද අඩි 2.5කට ලොකු වෙලා තියෙනවා ලංකාවේ. ලංකාවේදී අවුරුදු 2.5ක් කාලෙකදී. ඉතින් ඇත්තටම මේ කොයි මත්ස්‍යයන්ට ලොල්කමක් දක්වන, ආසාවක් දක්වන, කැමැත්තක් දක්වන, ආදරයක් දක්වන අයට බොහොම සුවිශේෂී අවස්ථාවක්. ඒ සඳහා අපේ මේ ප්‍රදර්ශනයට ඇවිල්ලා ඉන්න අය වගේම අපේ වක්‍ර ටීවී වක්‍ර ලයිෆ් මේ වැඩසටහන නරඹන ඔබට හැකියාව තියෙනවා මේ තොරතුරු තවතුරටත් දැන කියා ගන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් මේ වගේම වැඩසටහන් වලදී මුණ ගැහෙන්න. අවසාන වශයෙන් මොන හරි අදහසක් තියෙනවද ඔබට කියන්න? මේ ඇත්තට මට කියන්න තියෙන්නේ අපි මේක අපි වැඩසටහන පටන් ගත්තෙම මේක හැමෝම එකතු වෙලා කරන්න ඕන දෙයක් කියලා. ඒක නිසා මම හැමෝටම ආරාධනා කරනවා බ්‍රීඩර්ස්ලා වෙන්න පුළුවන්, ඉන්වෙස්ටර්ස්ලා වෙන්න පුළුවන්, රජයේ ආයතන වෙන්න පුළුවන්, හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. අපි දන්න දේවල් අපි නිර්ලෝභීව ෂෙයා කරන්න බෙදා ගන්න බලාගෙන ඉන්නවා. අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම විශේෂයෙන්ම වක්‍ර ටීවී ආයතනයට ස්තුති කරනවා. හැමදාම මගේ ඉවෙන්ට් එකක් කිව්වහම ඉක්මනින්ම ඇවිල්ලා ඒකට දක්වන සහයෝගය. චරිත බේවින්ම ස්තුතියි ඔබතුමන්ට. ඉතින් අපි නිරන්තරයෙන්ම
මෙවැනි වැඩසටහන් මෙවැනි දේවල් ඔබ වෙතගෙන එනවා. ඉතින් අපි ආරාධනා කරනවා වක්‍ර ටීවී වක්‍ර ලයිෆ් සමගින් හැමදාම එකතු වෙලා ඉන්න. ඔබට මේ වගේ තොරතුරු බොහොමයක් දැනගන්න පුළුවන්. ඔබ මත්ස්‍යයන් විසිතුරු මත්ස්‍යයන් ඇති කරන්න ඒ වගේම එයව හදා වඩා ගන්න ඔබ කැමැත්තෙන් ඉන්නවනම් ඒ හැම දිනාටම හොඳ තෝතැන්නක් තමයි වක්‍ර ටීවී වක්‍ර ලයිෆ් කියන්නේ. ඉතින් තවත් දවසක මේ වගේම තොරතුරු ඇතුළත් මත්ස්‍යයන් පිළිබඳව තොරතුරු ඇතුළත් වැඩසටහනකින් හමු ගැනි මුණගැසීමේ බලාපොරොත්තු වෙන සමු ගන්නවා. බෙහෙවින්ම ස්තුතියි සියලු දිනාටම. ඒ වගේම අද දවසේදී මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්න සහයෝගය දක්වපු අපේ කැමරාකරණය කරන අපේ පිරිස ඒ වගේම නිෂ්පාදන සහය ලබා දුන්න ඒ හැම දෙනාම බොහොම ආදරයෙන් මතක් කරමින් මේ කොයි ෆියෙස්ටා 2022 මේ ප්‍රදර්ශනය සඳහා අපිට ආරාධනා කළ චරිත ඇතුළු හැම දෙනාටම බෙහෙවින්ම ස්තුතියි කියන ගමන් ඔපිලන්ට් ආයතනයේ ඉඳලා රාජගිරියේ අද දවසට අපි සමුගෙන යනවා. එහෙනම් ජය වේවා.